තමන් ඉන්න මතවාදයට වඩා ඒගොල්ලෝ දක්වන මතවාදයේ විරුද්ධ නම් ඒ විරුද්ධකම දැකපු ගමන් ඒක වහලා දාලා ආ අපි උට ඔවා කියවන්න ඕනේ නැහැ තමුසෙලා හොරු තමුසෙලා තක්කඩියෝ නිරාගමිකයෝ අරෝමයා කියලා පහර ගහලා ඒ එතන තියෙන තාර්කික පසුබිම දන්නේ නැතිව ඒ ගැන තීරණයක් ගැනීම වැරදි ඒක දැනගෙන ඒ තාර්කික පසුබිම දැනගෙන ඒගොල්ලෝ කරපු ක්‍රියාවලියේ හොඳ පැති අඳුරගෙන ඒගොල්ලෝ කරපු ක්‍රියාවලියේ වැරදි පැති එහෙම නැත්නම් දෝෂ සහිත පැති අඳුනගෙන චින්තනය තව පුළුල් කරගෙන එහාට යන්න ඕන අපි කියන එකයි මම කියන්නේ මම හිතන එක වැදගත් කියලා ඒක නිසා විසංවාදයක් නැහැ මම දැන් ඉන්න චින්තන රටාව අනුව තමයි මගේ මෙච්චර කල් මම වීඩියෝස් හැදුවේ මේ කලින් කරපු වීඩියෝ එක මම කරේ මම හිටපු තැනක් මෙතන මගේ චින්තනේ එතනින් මම එළියට ආවා නමුත් ඒක මට වැදගත් වුණා ඒක මේ අපේ තරුණ ළමයින්ටත් වැදගත් වෙයි කියන අදහසින් තමයි ඒක කරලා තියෙන්නේ ඊළඟට තවත් තිබ්බ වැදගත් ප්‍රශ්නයක් විශාල වශයෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ඔබතුමා කියන්නේ ගුප්ත ශාස්ත්‍ර ඔක්කොම බොරු කියලාද කියන ප්‍රශ්නේ මේකට උත්තරේ හරීම සංකීර්ණයි නමුත් මම වීඩියෝයේදී කොහේදීවත් ගුප්ත ශාස්ත්‍ර ගැන ප්‍රකාශයක් කරලා නැහැ. ගුප්ත ශාස්ත්‍ර හා පෙරදිග විද්‍යාවන් පිළිබඳව අපි මේ channel එක හරහා සෙමෙන් මැදිස්ත්‍ව විග්‍රහ කරමු ඉදිරියට. මම ටික ටික කරන්න පටන් අරන් තියනවා දැන්. එතකන් කලබල නොවී ඉන්න. නමුත් මම කලින් වීඩියෝ එකේ කතා කළේ ගුප්ත ශාස්ත්‍ර මුවාවෙන් අහිංසක මිනිස්සු සූරා කරන තක්කඩි ගැන. ගුප්ත ශාස්ත්‍ර වල නියැලෙන සියලු දෙනා ගැන ප්‍රකාශයක් මම කිසිවිටක කරලත් නැහැ මේ වීඩියෝ එකේදී. මම පාවිච්චි කරලා තියෙන වචනය වන්නේ බහුතරය කියන වචනය. සියලු දෙනා කියන එක නෙමෙයි. තිරිවාණ වලින් දියමන්ති වෙන් කරලා හඳුනගන්න නම් අපි තිරිවාණ හඳුනගන්න විදිහ දැනගෙන ඉන්න ඕන. පෙරදිග විද්‍යාවන්ට තත්ත්ව නියාමන ක්‍රියායනයක්. එහෙම නැත්නම් ක්වොලිටි කන්ට්‍රෝල් ප්‍රොසෙස් එකක් දැනට නැති නිසා පෙරදිග විද්‍යාවන් දන්නා බව පවසමින් කූට ව්‍යාපාරවල යෙදෙන්නන් වැඩි. ඒ නිසා ඒගොල්ල නිසා තමයි පෙරදිග විද්‍යාවන් ජෝක් එකක් වගේ පේන්නේ. පෙරදිග විද්‍යාවන්ගෙන් වැඩ ගන්න කලින් හොරු ටික සුද්ධ කරලා ඉන්න ඕන අපි. ඒක සුද්ධ කරන්නේදී අපේ තරුණ ළමයි දැනගන්න ඕන. අපි අවංක පෙරදිග විද්‍යාදරයෙන් සෙමින් සෙමින් මතු කරමු. ඒකට ටික කාලයක් ගත වෙනවා. නමුත් අප එය කළ යුතුමයි. බටහිර විද්‍යාවෙන් අපි ප්‍රයෝජන ගන්නවා වගේම ඒට ආධාරයක් වශයෙන් නිවැරදිව නියාමනය කළ පෙරදිග විද්‍යාදරයින්ගෙන් සමාජයට විශාල ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන්. මේ අනිකුත් වංචාකාර තක්කඩි නිසා බහුතරයක් සැබෑ පෙරදිග විද්‍යාදරයින් සමාජයට පැමිණීමටත් මැලිකමක් දක්වනවා. අපිට මේ අත් දෙකම එකතු කරලා බොහොම හයියෙන් අප්පුඩියක් ගහන්න පුළුවන්. බටහිර විද්‍යාත්මක දැනුම සහ පෙරදිග විද්‍යාත්මක දැනුම කියන එක නිවැරදි පරිදි දැන් මේ අනිත් අත දුර්වල වෙලා තියෙන්නේ මේ වෙලාවේ. මේ අත ශක්තිමත් වෙලා තියෙන්නේ. බොහොම හොඳයි. අපිට සතුටුයි. මම හරිම සතුටුයි. මම හැමදාමත් කියනවා. මම බටහිර විද්‍යාවට හරිම ආදරේ කෙනෙක්. අපිට මේ අත වැදගත්. මේක බොරුවක් නෙමෙයි. මේක මේක පහත හෙලන්න සුදු යුතු එකක් නෙමෙයි. මේක වෙන කාගේවත් නෙමෙයි සුද්දාගේ නෙමෙයි. මේකත් අපේ. මේකත් අපේ. මේක අපේ. මේකට ආදරේ කරන්න. මේ බටහිර විද්‍යාත්මක අත ශක්තිමත් නියමයි තවත් ශක්තිමත් වේවා අපිත් පුළුවන් උදව්වක් කරනවා නමුත් මේ වෙලාවේ දුර්වලලා තියෙන තවත් අතක් තියෙනවා මේ අත ඇත්තටම තියෙනවා මේක දුර්වලයි මේ වෙලාවේ මේ දුර්වල වෙන්න එක හේතුවක් තමයි මම අර කලින් වීඩියෝ එකේ කතා කරපු හොරු සහ තක්කඩි ඒගොල්ලොම ඉවත් කරන්න ඕන මේ භූමිකාවෙන් අරුමතරමේ මේ අතේ ශක්තිය ශක්තිය හා ඒකේ වළංගුභාවය නිර්ණය කරනකොට ඒ හොරුහා තක්කඩි අමතක කරන්න අපි දැනගන්න ඕන. ඉතින් ඒක තුලින් අපිට නිවැරදි පෙරදිග විද්‍යාඥයින් පෙරදිග විද්‍යාදරයින් හමු වෙවි. ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ අපි හැමින් ඉදිරියට ගේමු. එහෙම කළා මේ අත අපි ශක්තිමත් කරමු. එහෙම ශක්තිමත් කරොත් රටක් වශයෙන් අපිට මේ දෙකම පාවිච්චි කරලා බොහොම ශබ්දයෙන් අප්පුඩියක් ගහන්න පුළුවන් ඒ කියලා මං හිතනවා. එහෙම කරන්න උත්සාහ කරන්න කියලා මං තරුණ ළමයින්ගෙන් විශේෂයෙන් ඉල්ලා හිටිනවා. අනිත්ටත් පුළුවන් අපි ඉතින් දැන් කාර්ය බහුල මිනිස්සුනේ වයසක මිනිස්සු නමුත් ඔන්න ඕකයි මම මේ කියන්න හදන්නේ මේ ටිකක් ලොකු කතාවක් මම දන්නවා ගොඩක් අය ටික පාට මං කියන එක අවබෝධ කරගැනීම අපහසුතාවයක් එන්නට පුළුවන් මොකද සමහරලාට ඕගොල්ලන්ට දැකලා පුරුදු එක්කෝ මේකට කත්ත දින කට්ටිය නැත්තම් මේකට කත්ත දින කට්ටිය මම මේ දෙකටම කත්ත දින කෙනෙක් මං කියන්නේ දෙකම ඕන දෙකම හොඳයි මේකෙන් ගන්න පුළුවන් වැඩත් ගමු මේක දැන් චොර වෙලා තියෙන්නේ රස්තියදු භාෂාවෙන් කියනවා ලංකාවේ මේක දුර්වල වෙලා තියෙන්නේ මේක කෙලින් කරලා අරගෙන අපි දෙකම වැඩගමු කියන එක තමයි මම කියන්නේ එහෙනම් ඔන්නෝම අද එපිසෝඩ් එක අපි ඉවර කරන්නේ ඊළඟ සැර එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් සියලු දෙනාට ජය වේවා